ඉතින් මීට සතියකට දෙකකට ඉස්සෙල්ලා ඔයගොල්ලන්ට WhatsApp එකෙන් එන්නේ නැති මෙන්න මේ වගේ පර්මිෂන් එකක් මේකට allow දෙන්න කියලා. ඉතින් මම මේක ගැන වෙනම වීඩියෝයක් අරන් ආයේ නැහැ. මොකද මේ ගොඩක් කටි දැනගෙන තිබුණ හින්දා. ඉතින් ඔයගොල්ලෝ ඊයේ WhatsApp එක ඕපන් කරලා ඔයගොල්ලෝ status වලට ගියා නම් ඔයගොල්ලන්ට දකින්න ලැබෙන්නේ නැති ඒගොල්ලෝ status එකක් දාලා තිනවා. මෙන්න මේ විදිහට. ඉතින් මට මේක ගැන ඊයේ වීඩියෝ එක අරන් එන්න බැරි වුණා. මොකද වෙලාවක් තිබුණ නැති හින්දා. ඉතින් ඒක ඕපන් කරා නම් ඔයගොල්ලන්ට දකින්න ලැබෙන්නේ මෙන්න මේ වගේ. ඉතින් මේගොල්ලෝ මේ ස්ටේටස් වලින් කියලා තිනවා අපි වෙනත් කෙනෙකුට යවන මැසේජ් එකක්, කෝල් එකක්, ඒ වගේම වෙනත් කෙනෙකුට යවන ලොකේෂන් එකක් මේවා කිසිම දෙයක් මේගොල්ලෝ බලන්නේ නැහැ කියලා. මේ තවත් කෙනෙකුට යවන මැසේජ්, කෝල් මේ වගේ දේවල් 100% ආරක්ෂා කරනවා කියලාත් ඒගොල්ලෝ කියලා තිනවා. ඉතින් මේගොල්ලොත් එක්ක දිගටම රැඳින්න කියලාත් මේගොල්ලෝ කියලා තිනවා. ඉතින් මීට සතියකට දෙකකට ඉස්සෙල්ලා ආපු අප්ඩේට් එකේදී මේගොල්ලෝ කියලා තිනවා පෙබරවාරි මාසෙට කලින් ඔයගොල්ලෝ එලව් කරන්නම් එලව් කරන්න නැත්නම් ඔයගොල්ලන්ට දිගටම WhatsApp පාවිච්චි කරන්න දෙන්නේ නැහැ කියලා. ඉතින් මේගොල්ලෝ මේක මේ මාසේ 15 වෙනිදා වෙනකන් දීර්ඝ කරලා තිනවා. ඉතින් මේගොල්ලෝ ඉස්සෙල්ලා කිව්ව පෙබරවාරි මාසෙ වෙනකන් විතරයි කල් දෙන්න කියලා. ඒ වුණාට දැන් මේක වෙනස් කරලා තිනවා. ඉතින් මේගොල්ලෝ මේ කාලේ දීලා තින්නේ ඔයගොල්ලන්ට තීරණය කරන්න WhatsApp පාවිච්චි කරනවද නැත්නම් වෙනත් app එකකට යනවද කියලා. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් ඒ තීරණය ගන්න. ඉතින් WhatsApp ලා Twitter ගිනිමෙත් සටහනක් තබලා තිනවා මේ විදියට. ඒගොල්ලෝ තීරණේ කල් දැම්මා කියලා. ඉතින් ඔයගොල්ලෝ WhatsApp පාවිච්චි කරනව නැද්ද? නැත්නම් වෙනත් app එකකට යනවද? අනිවාර්යෙන් පල්ලියා කමිෂන් දාන්න. ඉතින් ඔයගොල්ලෝ WhatsApp පාවිච්චි කරන්නත් වෙනත් app එකකට යන්නත් හේතුව මොකද්ද? අනිවාර්යෙන් පල්ලියා කමිෂන් දාන්න. අමතක කරන්න එපා. ඉතින් වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් අනිවාර්යෙන් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. ඒ වගේම තමයි ජිගීගී subscribe කරලා නැත්නම් දැන් පල්ලියට රතුබඩ subscribe button එක click කළා දැන් අපි subscribe කරන තියාගෙන ඉන්නේ. එන ඉස්සරහට මේ වගේ තවත් අලුත් වීඩියෝ ඉක්මනම හමුවෙමු.